සරණයි නුඹලට මගේ වහු දරුව දොර කවුළුවෙන් මුදුමද නලගෙට ආවයි සඳ දෙවි මුදුන් වී මද සිනාව පෑවයි ආදරය තුලම මේ කවියන් ඔබ ගාවයි අද අඬහැර යනම් සිතුලෙස සිරියාවයි කවි ලෝව රැජින කවි සරසන මිහිරාවි හැම විට අපට හදවත සැනසුම දේවි දෙව්ලොව සිරිය ඔබේ ගෙදරට එන පාවි වැඩ් වඩිනාවගයි ඔබ වෙත සරසවි දේවි සරසවි දේවිගේ වැඩීම හෙම නැත්තම් පැමිණීම සම්ප්‍රාප්තිය මේ කොහොම කිව්වත් ඔබ දන්නවා මේ වෙලාවට මොකක්ද ආරම්භ කරන්නේ කියලා. අඬහැරය කියන නම ඇහුණු සැරින් ඒ වටා එක්වන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මේ අඬහැරයට පුදුමාකාර විදිහට ආදරය දක්වන ඔබට අපි කියන්නේ අද දවසෙත් උන් අපි අවිල්ලා ඉන්නවා. විශේෂයෙන්ම අද දවසෙත් අපි විශේෂ සම්පත්දායකයන් පිරිසක් සමගින් එකතු වෙලා ඉන්නවා. අදවසේ අඬහැරය තුළින් මොනවද දැනගන්න පුළුවන් වෙන්නේ, කොහොමද කවි අහන්න පුළුවන් වෙන්නේ, මේ හැම දෙයක්ම දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම අපි මුලින්ම පැමිණ සිටින පිරිස පිළිගත යුතු හඳුනාගත යුතුයි. මුලින්ම අම්බලන්ගොඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යොතිර්වේදී පිළිබඳව ආචාර්ය කණංකේ ලතාද සිල්වා කිවිදිය, අපේ සුපුරුදු කිවිදිය, අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඊළඟට අපිත් එක්ක ඉන්න ඉතාමත් සුවිශේෂී කෙනෙක්, අද තමයි අපි අඬහැරය තුළින් මුණගැහෙන්නේ, කලාශූරී රංජන් සෙනෙවිරත්න. ආයුබෝවන්. ආයුබෝවන්. අපි වෙනදාට අපිට දුරකථනයෙන් අමතලා බොහෝ අපූර්වට කවි කියන ඇයට අපි එන්න කිව්වා අද අපි අඬහැරය ලස්සන කරන්නට. ඉතින් ඇය ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි අම්පාරේ චමින්ද්‍රා කුමාරි. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් මේ සියලු දෙනාත් එක්කයි අද දවසේ අපි අඬහැරය මේ විදිහට හැඩගන්වන්නට හිතන්නේ. ඉතින් වෙනදා වගේම 0.9412.516.687 අපේ දුරකථන අංකය අපි විවෘතව තියෙනවා. මේ දුරකථනම් ගැන කතා කරලා කවි කියන්න, ඒ වගේම තමයි අදහස් ප්‍රකාශ කරන්න මේ සියලු අයිතිය ඔබ සතුව තිබෙන බවත් අපි මතක් කරනවා. හරි, අපි හිතුවා මුලින්ම අපේ ප්‍රවීණ ශිල්පිනියත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ලතාද සිල්වා මහත්මිය, ඔබතුමියත් එක්ක අපිට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඒ කවිය පිළිබඳව තමයි මේ වැඩි ඉඩක් තියෙන්නේ අද දවසේ තුලත් කතා කරන්න. දැන් මේ ඔබතුමිය අද වන විට මූලික වෙලා ඉන්නවා මේ පසුපරපුරක් එකතු කරගෙන එන්නට. ඉතින් එහි එක්තරා විදිහක උදාහරණයක් තමයි මේ චමින්ද්‍ර. මොකක්ද මේ උත්සාහය? ඒ කියන්නේ කාන්තාවන් ටිකක් එකතු කර ගැනීම අපහසුතාවයක් තියෙනවද කවියට? අනේ නැහැ, කාන්තාවන් ගොඩාක් කවියට. දැන් අපි කවි කියන්න ගියපු තැන්වලදී උඟක් ගැහැණු ළමයි කවියට ආදරය කරන සහ කවිත් සහජ දක්ෂතාවයේ තියෙන කවිය ඇඟේ තියෙන අය හවු වෙලා තියෙනවා අපට. ඒගොල්ලන්ව පුහුණු පුරුදු කරන්න තියෙන්නේ අපිට කවියේ නීති රීති සහ අලුත් වචන, සිංහල භාෂාව හරියට, මට සිලුටු භාෂාවක් නේ සිංහල භාෂා, ඒ භාෂා හරියට හසුරවන විදිය තමයි අපිට කියලා දෙන්න තියෙන්නේ. කවිය ඇඟේ තියෙන කෙනාට උගත්කම වැඩෙන්න වැඩෙන්න කවිය තවත් ලස්සන වෙනවා. නමුත් ඒක කරගෙන යද්දී බොහෝ මාධ්‍යවල සහ විශේෂයෙන් ගම්මට්ටමේ ඉඳලා මිම්මට්ටමේ ඉඳලව යම් වේදිකාවට කාන්තාවකට නගින්න තියෙන ඉඩකඩ අඩු වෙන විදිහේ පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා බොහෝ තැන්වල. මොකද දැන් කාන්තාව කියන කෙනාට ආරක්ෂාවක් අවශ්‍යයි. ඒ ආරක්ෂාව දෙන්න පුළුවන් අයත් ඉන්නෝ, එහා විනාශ කරන්නට මං බලන අයත් ඉන්නෝ. එහෙම ඉන්න තැන්වලදී දෙමව්පියන්ගෙන් ඉඩ අවසර ලැබෙන්නේ නැහැ කාන්තාවන්ට මේ ගමන යන්න. ඒ නිසා ගොඩාක් දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබෙන සහ මට මේක කරන්න පුළුවන්කම තියෙන්නේ, මම නොපැකිලියෙන් ආරක්ෂාවත් ඒ අයට
වේදිකාවට නගින දින ඉඩහසරත් ලබා දෙන්න මට පුළුවන්කම තියෙන හින්දා, මොකද අනෙක් කෙනෙකුගේ උදව් ඕන නැහැ, මටම නිර්මාණය කරන්න පුළුවන් නිසා මම මේ ගමන යනවා. මේ වෙනකොට තවත් ඉන්නවා අපිට ගෑනු ළමයි එකතු වෙලා, ඒගොල්ලෝ ඉස්කෝලේ යන වයසයයි, ඒගොල්ලොත් අනාගතේ බලාපොරොත්තු වෙනවා මම මේ වගේ තැන්වලට එක්කන් එන්න. අපි මේ දැන් කවිම පොඩි ආරාධනාවක් කරමු, මේ බලා ඉන්න මේ ඔය කාන්තාවන්ට එන්න, එකතු වෙන්න අපිත් එක්ක මේ කටයුත්තට කියලා. කවියට හරීම සෙනෙහස ඇති ගැහැනු ළමයි, ඔබේ කවිකම අපට නිතරම සුමුදු තමයි. ඒවාගේම මතු පරපුර දියුණුවමයි, ඔබේ ළඟ ඉන්නේ කවියට රජ කරන මමයි. හැකිනම් කවිය හදවත තුල දරාගෙන සාරසාවි දේවිගේ ආසිරි ලබාගෙන එනු මැන කවි ලොවට හිත සනසවාගෙන මම ඉන්නවා ඔබ එනතුරු බලාගෙන. අපි තින්න ඔබ එනතුරු බලාගෙන මේ පැත්තට, මොකද කවියක් කියන්නට අපි අවස්ථාව දෙන හින්දා වෙනද වගේම අපේ දුරකථන අංකය අපි විවෘත කරලා තිබෙන්නේ. ඉතින් හරි රසවත් කවි වගේම විරිඳු පන්තිත් අද දවසේ අහන්න අපිට අවස්ථාව තියෙනවා. අපිත් එක්ක මේ රංජන් මහත්මයා ඉන්නකොට, මේ කලාශූරි රංජන් සෙනවිරත්න මාධ්‍යවලදී නිතර දිවයිනේ දක්නට ලැබෙන චරිතයක්. ඉතින් අද දවසේ අපේ ලතා කිවිදියගේ ඉල්ලීම පරිදි තමයි මේ ස්ථානයේ පැමිණලා තියෙන්නේ. බොහොම සතුටුයි. දැන් මේ විරිඳුවට ආදරය කරන්න පටන් ගන්නවානේ. දැන් මේ රබානත් අතේ තියෙනකොට කොයි කාලෙක විතර ඉඳලාද ඔය ආදරය පටන් ගන්න විරිඳුවත් එක්ක? ඇත්ත වශයෙන්ම මම පාසල් වේදිකාවෙන් පස්සේ තමයි විරිඳුවට ගායනා කරන්න හුරු වුණේ. මොකද හර්බර්ට් එම් සිනීරත්න ප්‍රවීණ කලා ශිල්පියා වගේ සීයා, ඒ ආභාෂය අපිට තිබුණා. ඉතින් ඒ මාධ්‍ය තුලින් තමයි මම විරිඳුවට ආවේ, මුලින්ම නිවේදකවරයෙක් ඔබතුමා වගේම ප්‍රසංග වේදිකාවේ. ඊට පසුව කලා ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් හැටියට ටෙලිනාට්‍යවලට අධ්‍යායක වුණා. ඒ අතරතුර තමයි අපේ කවි රාජිනිය අපිට හම්බුනේ දැන් වසර ගානකට උඩදී. ගොඩක් කාලයකට පස්සේ තමයි අද මට මුණ ගැහුණේ. ඉතින් මට ආරාධනා කරා එන්න කියලා. විශේෂයෙන්ම මම ආදරයට කියන්නේ ලතා අක්කා කියලා. ඒ වචනේ හරි ලස්සනයි. ලතා අක්කා ආරාධනා කරොත් මම එතන අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒක නිසා තමයි මේ එතුමීගේ ආරාධනය පිළි අරගෙන, ඒ වගේම කලම්බු ටීවී එකෙන් ලොකු සේවයක් වෙනවා ලෝකෙටම. ඒ සේවයටත් ශක්තියක් වෙන්නත් එක්ක, මට ශක්තියක් වෙන්නත් එක්ක තමයි අද මේ මැදිරියට මං ආවේ. ඔබතුමා දකුණු පළාතේ? දකුණු පළාත මේ අසල්වැසි ප්‍රදේශ නේද? ඔව්. ඒකත් පොඩි ලෙංගතුකමක් තියෙනවා. සහ ආඩම්බරයක්. ආඩම්බරය. හරි, බොහොම සතුටුයි. මේ ඔබ මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ, දැන් මේ භාෂා ත්‍රිත්වයකින් විරිඳු කියන්න පුළුවන් කමක් තියෙන ගින්ස් වාර්තා පොතට පවා නම ඇතුළත් කරන්න උත්සාහ කරනවා. ලෝකේ පළවෙනි වතාවට ඉංග්‍රීසියෙන් විරිඳු ගායනා කළෙත් මම, ඊට පසුව දෙමළෙන් විරිඳු ගායනා කරෙත් මම. තවම ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් විරිඳු කවුරුවත් ගායනා කළා නැහැ. හිටානිද්දා ගායනා කරනවා මම හරි කැමතියි. හරි, මොකද ඒක මගේම වෙන්නත් බෑනේ නේද? නෑ, අපි බලමු අද දවසේ ඒ අත්දැකීම ඔබට අපි ලබා දෙන්නත් සූදානම්. ඉතින් ඉංග්‍රීසියෙන් දමිළ භාෂාවෙන් කොහොමද මේ විරිඳුව කියන්නේ කියන කාරණේ අද දවසේ අපි කියනවා. අපිට කතා කරන්න 0094 1 2 5 6 87. අපි මේ මුලින්ම මොනවාගේ විරුඳුවක්ද ඔබ තෝරගෙන තියෙනවද දවසේ? මේ අපේ ලතාක් අත් ඉන්න නිසා කවිය පිළිබඳ විරුඳුවක් ගන්න. ආ, ඒක මොනවද? ඒක ගොඩක් හොඳයි. I mean,
මල් පිපෙනවා උදේ හවස. කලාකාමී හදවත් තුළ මල් පිපෙනවා උදේ හවස හරි පුදුමාකාර අපූර්ව ප්‍රාර්ථනයක් කියලා මට හිතෙනවා. මොකද මල් කියන්නේ හරි සුන්දරවත් දෙයක්. ඉතින් මේ හදවත් තුළ මල් පිපෙනවා නම් අද ලෝකය කොතරම් සුන්දර වෙයිදනේ. මේ මල් පිපෙනවට ගල් එන්නේ නැතුව ඒක තමයි. හරි, මල් පස්සෙන් ගල් එනවා. ඒක තියෙනවා. මේ හැම දෙයකටම මුල කවිය. එන්නේ කවියෙන් නැති කරන්නේ කවිය. ඒ කවියට හැම තැනටම යන්න පුළුවන් නේ මහත්තයා. මොකද වෙන කිසිම මාධ්‍යයකට ජීවිතයේ මුල ඉඳලා අගයට එන හැම අවස්ථාවකම යන්න බෑ. උපත විපතට දෙකටම කවි කියන්න පුළුවන්. පන්සලට, ගමට, පින්කමට කවි කියන්න පුළුවන්. හේනට, පැලට කවි කියන්න. කවියට හැම තැනටම යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකට මේ සීමා නැහැ කියන කාරණා. සීමා නැහැ. හොඳට උදාහරණයක් අපිට සපයන්න පුළුවන්. අපිට මේ විවිධ තැන්වලදී මේ කවි කියපු හැටි අපි ඒකනත් අද මොඩ මතක් කරමු. ඉස්සර කොහොමද කවියා උපතේදී කවි කිව්වේ? එහෙම තමයි. තමන්ගේ මංගල අවස්ථාවකදී, විපතේදී, වැළපුමකදී කොහොමද කිව්වේ? කොහොමද දරාගත්තේ? දරාගත්තේ. අපි ඒකන අද දවසේ කතා කරමු. අපිත් එක්ක ඉන්නවා මේ චමින්ද්‍රා කුමාරී. චමින්ද්‍රා කුමාරී වෙනදාට අපිට දුරකථනයෙන් හම්බ වෙන්න නේද? වෙනද හැමදාම බලනවද වැඩසටහන? ඔව් බලන බලනවා නේ. ඉදිරියේදී මාත් එක්ක විරුද්ධ ගායනා කරනවා. ආ ඔව් ඔව්, හරි දක්ෂකීය. ඒක තමයි. බොහොම සතුටුයි චමින්ද්‍ර. මේ දැන් මේ ඔයාට මේ කවි ඥාණය කොහොමද එකතු වෙන්නේ? මං හිතන්නේ ඒක මගේ පෙර පිනකට උපතින්ම ලැබිච්ච හැකියාවක්. ඒ හැකියාව ලැබුණට පොඩි කාලේ ඉඳලම මං කවියට ගොඩක් ආදරෙයි, ආසයි. මට පුංචි කාලේ ඉඳලම හොඳට අකුරු කියවන්න පුළුවන්. එතකොට මගේ තාත්තා ගෙනත් දෙනවා මට කුමාරෝදය වගේ පොත්. ඉතින් මම ඒගොල්ලන්ට ඇහෙන්න ඒ කවි ගායනා කරනවා. ඉතින් ওই විදිහට කවියට ගොඩක් ආදරේ, ආස නිසා කවි හදන්න මමම පෙළඹුණා. ඊට පස්සේ ඒවා කවි හැදුවට, එළිවට ගත්තට ඒ වගේ කවියක තියෙන්න ඕන නීති රීති, ඒවා තව ලස්සන වෙන්න, තව මොනවද එකතු වෙන්න ඕන, ඒ වගේ දේවල් මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඔහොම අර මගේ ආසාවත් එක්ක මම පුළුවන් විදිහට පද හතර ගැට ගහලා කවි කිව්වා. ඔහොම ඉන්නකොට මේ රුහුණු සේවේ කවි වැඩසටහනට අපේ ලතාද සිල්වා කිවිතුමිය සහභාගී වෙලා, ඉතින් එතුමියගේ කවි ගොඩක් ලස්සනින්ද, ගොඩක් ආකර්ෂණීය වෙලා මම හැමදාම කතා කරලා කවි කියනවා. ඒ විදිහට අඳුරගෙන ඊට පස්සේ මෙතුමියගෙන් තමයි මම ඉගෙන ගත්තේ කවියක තියෙන ගුණ දොස්, ඒවා තවත් හැඩ කරගන්නේ කොහොමද, ඒ දේවල් ඉගෙන ගත්තේ එතුමියගෙන් තමයි. මෙතුමිය තමයි මගේ ගුරුතුමිය. ඉතින් ගුරුතුමිය නේද? අද ගුරුතුමියත් එක්කම වැඩසටහනක මෙවැනි විදිහට ඉදිරිපත් වීමත් වාග්යක් මං හිතන්නේ ඔබට. අපි තව ටිකක් එකතු කරන්න ඕනේ. දෙන්න ලක්තාක ගැන කියනකොට ලෝකේ පළවෙනි වතාවකට පැය 24ක් කවි කිව්වේ එකම කිවිඳිය. එකම කිවිඳිය. අපි ප්‍රාර්ථනා කරන ඉස්සරහට තවය බිහි වෙන්න කියලා. ඒ ගෞරවයත් එතුමිට ලබා දෙන්නවා අපි මේ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අපි මේ වැඩසටහන තුරදී පිළිබඳව කතා බහ කරා. අපිට පොඩ්ඩක් මේ දැන් අම්පාර වගේ ප්‍රදේශයක ඉන්නකොට දැන් කොහොමද මේ පැත්තේ මේ කවියට තියෙන ඉඩ සාමාන්‍යයෙන් කවි මඩුවෙන් පැවැත්වෙනවද? කවි මඩුව පැවැත්වෙනවා ගොඩක් අඩුයි. ඒ වුණාට කවියට ආදරය කරන අය ගොඩක් ඉන්න, ආස කරන අය, රස විඳින්න පුළුවන් කට්ටිය ඉන්න. මොකද කවි සිතුවිලි පහළ වෙන්නේ මේ ප්‍රදේශය ගොඩක් හොඳයි කියලා හිතෙනවා. පරිසරයේ සුන්දර පරිසරයක් තියෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා ගොවීන්, ඒ කියන්නේ ඔව් ගොවිතැන. අතීතයේ ඉඳන්ම ගොවිජන ප්‍රදේශයක් තමයි අම්පාර කියන්නේ. දිගමඩුලු කෙත්තයයි. ඔව්. මම කියලා තියෙනවා දිගමඩුලු කෙත්තයයට ජලයේ දෙමින් සරු කෙරෙව්ව මුදාගත්තේ රණවීරයෝ මහවිල් ආරු එසරව්ව. අපේ රණවිරුවන් යුද වදිනකොට මං ප්‍රසිද්ධ නාලිකාවක විරුඳු ගායනා කරේ. දැන් දිගමඩුලු කෙනකොට මතක් වෙනවා. මතක් වෙනවා. සුන්දර මේ සිතුවිලි එකින් එක එකින් එක එකතු වෙනවා. හරි, අපි මේ ආසයි ඔබේ අද මේ පැමිණීම ගැන හා ඔබට හිතන දේ ගැන මුලින්ම කවියක් කියනවා. සඳකෙන් සමග පිණිතවරා කොපුල පිට වැව්දිය මත කුමුදු පෙතියස් අරින කොට සරසවි වෙන වයන හඬ ඇසෙනවා මට. ඉන්න එක එක තබමි අද අඬ හැරය පිට. මා පොඩි දියණියක් උනමුත් කවි ලොවෙහි
ගැට ගහමින් කියමි හොද පද අද දිනෙහි හදවත පුබුදු කර සිරිසර සවි කෙරෙහි ඔබ වෙත රසය දෙමි කවි කරගෙන මෙනෙහි. අපි ඒ කවි තමයි අද දවසේ මේ දිය කර හරින්නට මේ උත්සාහ කරන්නේ මේ ඉඩ හසර තුළ මේ අවකාශය තුළ. ඉතින් අපි ආරාධනා කරන ඔබටත් හිතේ තිබෙනවා නම් කවියක් කියන්නට එන්න කියන කාරණය අපි මතක් කරනවා. 0091 4112 516 687 අපේ දුරකථනාංකය අපි විවෘත කරලා තියෙන්නේ ඔබ වෙනුවෙන්. අපි අර මේ කතා කරපු කාරණේ උපත ඒ වගේම තමයි අපේ විශේෂ අවස්ථා කොහොමද කියන කාරණේ අපිට මේ ඉස්ලාම් පියන් උපතට. ඔව් දැන් පොඩි දරුවෙක් ඉපදුනහම ගෙදර මුලින්ම අහන්නේ ඔය තාලෙදි. ඔව් ඒකනේ. දැන් පොඩි දරුවන්ට කියන කවිය මේ දැන් මේ වගේ අපි කියන සමුද්‍ර තනු තියෙනුනේ විවිධ මේ විවිධ තනු විවිධ කාරණා ඉස්මතු කරන්නටයි මේ යෙදිලා තියෙන්නේ. දැන් පොඩි දරුවට කියන කවිය අපි අතීතයේ ඇත්ත හැමදාම දොයි 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 දොයියේ බබා එතන ඉන්නේ පටන් ගන්න. ඔව් දැන් අපේ මම කියලා තියෙනවා අපේ කවිය හුඟක් එහෙම කියලා තියෙනවා ඈ මගේ රන් කඳ මැණික මගේ නිදියන් පුත මැණික මගේ වහිතට එන දේවල් අර තාලෙට තමයි අපි කියන්නේ. දැන් අපි එහෙම කියද්දි හොඳම අපි සිංහල වුණාට සිංහල අපිට වැඩිය ලස්සනට මේ තොටිල්ල පදවන්න කවි හදලා තියෙන්නේ කවුද? එස් මහින්ද හඳුරු. උන්වහන්සේගේ තොටිල්ලේ කවි ජාතිය රන් විමනක් වේ. ඒකේ තාල විවිධ තාලවලට ගායනා කරනවා. නමුත් අපි බබාට කියනකොට ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා. එහෙමත් කියනවා සමහරලාට. මම තාල යාග ගී වලට මම ගොඩක් කැමති. මම මගේ දරුවන්ට කිව්වේ දොයි 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 දොයිය බබා බයි 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 බයිය බබා. ඒකට ඊළඟට අපි කවි හදලා කියනවා ඒ අවස්ථාවට අනුව. ඔව් මලක් වගේ ඉනෙනවා අම්මා ළඟ සෙනසෙනවා උරතල් පුතු කිරි බොනවා නාඩා පුතු නිදියනවා. මං එහෙම කියතුන මගේ පුතාලට. දැන් පුතාලගෙත් පුතාලා ඉන්න ඒ දරුවොත් මං එහෙම නලවනවා. ඒක තමයි මේ මේ අර ඒ මං හිතන්නේ අර අපිට පිරිත වගේ තමයි. ඔව් ඒක ඒක අහනකොට ළමයා හොඳ ඉඳා ගන්න විතරක් නෙමෙයි ළමයා ඒ ළමයින්ගේ අම්මලට වඩා මගෙත් එක්ක කවි ඇහලා නිදා ගන්න බබාලා කැමති. කැමති. ඔව් ඒ ඒ මොකද හැම තනුවකම තියෙනවා ආකර්ෂණීය වන ඒ ඒ කාරණාවට අදාළ තනු. දැන් බබාට ඉත ඉක්මනින් ඒ හදවතට කතා කරන්න පුළුවන් තනු තමයි ඒවා. ඒ නිසා දැන් මඟුල් ගෙදරකට කතා කරන භාෂාව වෙනස්. ඔව් එතකොට ඒක එතන ආකර්ෂණීය දිනා ගැනීම ටිකලගේ හදවතට කතා කරන්න පුළුවන් වෙන වෙනත් තාලවලට. තාක්කා තමන්ගේ දරුවන්ට ගායනා කරපු ලස්සන කවියක් තියෙනවා. අම්මයි තාත්තයි දෙන්නම උනේ මමයි මට මතකයි ඉස්සර ගායනා කරා. අනේ පොඩක් කියන්න. මගේ ලොකු පුතා හරිම හිතුවක්කාරයි. අවුරුදු 18ක් 19ක් වෙනකල්ම මම කෝට්ට අරගෙන ටිකක් දඩුවම් කළා. ඇත්තටම කුරුල්ල මරනවා. කැටපල් එක මං කැටපල් එක හංගනවා.
ඉතින් මෙයා කොහොම හරි මම දවසක් ගිහින් එනකොට කොහේ හරි දෙමලිච්චයි කියන්නේ ඒ සතා මරලා මම කෝට්ටක් අරගෙන ගැහුවා ඇත්තට මෙයාට පාරවල් දෙක තුනක් ඊට පස්සේ එයාට කියලා මල් හිටවන්න වලවල් කැප්පේ මොකද මහන්සි වෙන එක පෙන්නුම් කරන්න එයා අදත් කියන මල් හිටවන්න මම ඉගෙන ගත්තේ එහෙමයි වරදට දඬුවම ගහන එක නෙමෙයි ඊට පස්සේ කියන්නේ ඇත්තටම ඒ විදිහට පොඩි ළමයින්ට එහෙම දෙයක් දඬුවම් ක්‍රම විවිධව මම දුන්නේ සමහර දඬුවම් කළේ මේ වැඩක් කියලා මොනව හරි දෙන්නම් කියලා වැඩක් ගත්ත එක. ඒ කියන්නේ ඒ වැඩේ පුරුදු කරන්නයි මම එහෙම කරන්නේ. ඇත්තට මේගොල්ලෝ එතකොට හොඳ පුරවැසිය වෙනවනේ. අනිවාර්යයෙන්. ඉතින් මේ ළමයා ලොකු වෙලා දවසක් කියනවා මේ ෆෝන් එකක් ටෙලිෆෝන් එකක් ඉස්සෙල්ලම අරගෙන එයාම හම්බ කරලා. අවුරුදු 20ක් විතර ඇති. එයා මේ මොනවාද ඒකට කියන්නේ ඉලෙක්ට්‍රික් කියලා කියන විදුලියනේ. විදුලිය සම්බන්ධව ඉගෙන ගත්තා එයා. ඉගෙනගෙන ඒ වැඩ ඒ අතරේ කරලා ලැබිච්ච මුදලකින්. ඉතින් පොලිස් කාරයෙක් වගේ නැත්තම් හරිම සැරයි අපිත් එක්ක කතා කරනකොට මේ අපිට කියන්නේ වෙන කට්ටියට නම් නැල වෙන්නනේ කවි කියන්නේ ඔයාට නැල වෙන්න කවි කියන ඕනේ නැවනේ ඔය කවියක් කියන්න මට කියලා කිව්වා කියන්න කියන්නේ ඔය කවියක් බලන්න ඉතින් මම කිව්වා ඉඳ හිට මගෙන් සැර වැර වැඩි උනා තමයි ඒවට දුක් උනා දැන් ඒ යුගේ නිමයි අද මේ තැනට අරගන්නට මගේ ළමයි අම්මයි තාත්තයි දෙන්නම උනේ මමයි තාත්තා ළඟ නෑනේ අර එතකොට මේ මේ ඩබල් කියන මේ විවිධ කියන්නේ මගේ තාත්තගේ දෙන්නගෙම භූමිකා රඟපාන චරිතයක්ද මේ රඟපෑවේ කියලා එයාට දුකයි ඊට පස්සේ අනේ මන් දන්නේ නැහැනේ අම්මා ඒක මේ මන් දැන් සැරකලේ තාත්තගේ කොටසට පුතේ මන් ආදරේ සැපයුවේ හැමදේම මේ අම්මගේ කොටස මේ දෙකම නොකරන්න ඔය ওই තැනට එන්නේ නැහැ ඊට පස්සේ මේක මේ මේ රෙකෝඩ් කරගෙන යන්නේ අනතර මේ බලන්නකෝ අපේ අම්මා තමයි අපි හරියටම ළමයි හැදුවේ ඊට පස්සේ මට ගොඩක් ප්‍රශංසා අර 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 දවස වෙනකන් එයාගේ හිතේට තරහක් තිබුණා වරින් මතුවෙන වරින් වර මම සැර කරනවා කියලා ඇත්තට මේ බොරුවට මේව නැතුව හදන්න බෑනේ මේක තමයි අර අර හැඳි නොගා හදන පොත අන්න ඒක මගේ ඇත්තටම මොකද පාලි පාලි වාක්‍යයක් තියෙනවා පාලි ශ්ලෝකයක් තියෙනවා ලාලේත් පංච වර්ෂාණි දශ වර්ෂාණි තාඩේ සොළොස් වර්ෂාණි භාවේත් මිත්‍ර උපකාරයෙහි දිනේ දිනේ අවුරුදු පහක් සුරතල් කරන්න අවුරුදු 10ක් දඬුවම් කරලා හදන්න ඊට පස්සේ අවුරුදු 16න් පස්සේ මිත්‍රයෙක් වෙලා ඒ දරුවට උපකාර කරන්නේ හරියට හරිනේ හරියට හරි සමහර වෙලාවට සමහර දරුවන්ට මේ මිත්‍රයෙක් වගේ කටයුතු නොකිරීම නිසා ඒගොල්ලන්ට තමන්ගේ ඒ තියෙන ගැටලු කියන්නට කෙනෙක් නැති කමි ඒක තමයි ඒගොල්ලෝ වෙන වෙන තැන් වලට තමන්ගේ යොමු වෙලා යොමු වෙන්නේ ඒ නිසා මම හිතන්නේ මේ ඊරගේවල් වලට කාණ්ඩ වැඩි වෙන්නේත් ඒක නිසා වෙන්න ඇති එහෙමයි නේද ඒ නිසා මම මේ දේවල් පිළිබඳව මතකයේ තියාගෙන අපි හිතනවා මේ හොඳ කවි ඇහුවා දැන් අපේ විරුඳු පන්තියක් ඇහුවොත් හොඳයි කියලා මම ගායනා කරන ලස්සන විරුඳුවක් තියෙනවා මං අම්මට ආදරේ අම්මත් මට ආදරේ හරි ලස්සනයි ඔක පාසල් වේදිකාවේ මම ගායනා කරනවා ඉතින් ඒකට ලොකු ප්‍රතිචාර තියෙනවා මං මාධ්‍යයක ගායනා කරන්නේ පළවෙනි වතාවට තමයි ඒ ගෞරවයත් කළඹ ටීවීකට තමයි ලැබෙන්නේ රජෙන්ගේ එක විරුදු වල ඒ තාලෙට මේ කියන්නේ හැම තාලයක්ම හැම තැනටම නෙවෙයිනේ මේ මේ කියන තාලේ පොඩි ළමයින්ගේ හිතට හරියට වද හොඳයි අපිට පුංචි විරාමයක් ලබා ගන්න ඕනේ විරාමයෙන් අනතුරු අපි විනෝදුරයන් කියලා තමයි අපේ නිෂ්පාදක මණ්ඩලය අපිට දෙන්න දෙන්නේ මට හිතනවා ඒක තමයි හොඳම දේ කියලා අපිට අවසරය දෙන්න පුංචි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරු යලිත් මුණ ගහනවා ඉතරණ සරණයි නුඹලට මගේ බහුදරුබ ගැහිම ප්‍රසිද්ධ වන්නේ අඬහැරිය තුළදී අද ඉතාමත්ම සුවිශේෂී දවසක් කියලා අපිට හිතෙනවා. මොකද අඬහැරිය විවිධ කාල පරිච්ඡේදයන් පසු කරනවා. ඒ අතර තවත් ඉතාමත් සුවිශේෂී දිනයක් තමයි අද දවසේ පහු කරන්නේ. මොකද අද දවසේ අපිත් එක්ක ඉන්නවා කණක්කේ ලතාද සිල්වා කිවිඳි. ඒ වගේම තමයි කලාශූරි රංජන සෙනවිරත්න. ඒ වගේම තමයි ජමින්ද්‍රා කුමාරි. මෙන්න මේ තුන් දෙනත් එක්ක තමයි අද දවසේ අපි මේ කවි හරමය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අඬහැරිය තුළදී අපි නිරන්තරයෙන් මේ උත්සාහ කරනවා මේ අපේ කවියට
තියෙන ඉඩ සම්බන්ධයෙන් හැම විටම කතා කරන්නේ. අර සමහරකුව මාධ්‍ය ඇතුළේ ඉඩ නැද්ද කියන එක ඒකට හොඳ උදාහරණ සපයමින් තමයි අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකට තවත් මං හිතන්නේ උදාහරණ අපිට සපයන්ට අවශ්‍ය නැහැ. ඔබ ආණ්ඩ හරිය නරඹනවා නම් අපි දුරකථන අංකය මතක් කරන්න 0091112516 අපිට කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම Facebook කරහත් මේ වෙලාව සජීවී නරඹන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඩයලොග් ටීවී Facebook page එක හරහා බොහෝ දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලෝ අපිට කමෙන්ට් කරනවා, ලයික් කරනවා. ඉතින් අපි හරි කැමති මේ සියල්ල අපි මේ මුහුණු පොත හරහාත් මුළු ලොවටම අරගෙන යන්න අපි උත්සාහ කරන නිසා. හරි, අපි අර විරිඳුවේ නැවතුවේ ඔතුමාට අවස්ථාව තියෙන විරිඳුව ගායනා කරනවා. සම්බන්ධය නිතරම දරුවා ළඟ අම්පච්චි පවුලේ බර කරට අරන් දුක් විඳි අම්පච්චි මං අම්මට ආදරෙයි අම්මත් මට ආදරෙයි මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි යක් තරමටවත් සෙනෙහස අඩු නෑනේ සිඹ සිඹ රැඳුනේ නිතරම දරුවා ඇතිමානේ සබකෝලය ඉවත හෙලා දුන් සෙනෙහස ගානේ ඔබේ ගුණ මෙතෙකයි කීමට පොතේ වචන නෑනේ මං අම්මට ආදරෙයි අම්මත් මට ආදරෙයි මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි නාවා උණු වතුර නිවා සුවඳ සබන් ගාලා කීවා රස පිරුණු කතා පුයර ඇඟේ දාලා පෙව්වා කිරි බොන්න පුතා බඩ පිරෙන්න කියලා මෙව්වා ඇත හැම අම්මා කෙනෙක්ම සිදු කරලා මං අම්මට ආදරෙයි අම්මත් මට ආදරෙයි මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි කරදර විඳ රැකියාවක නිරතව සිටියාට ගෙදරට ශක්තිය විය දරුවට සහ අම්මාට පෙර කල පින් මතුවී පිය පදවිය ලැබුවාට පෙරලි පෙරලි වැන්දත් පුත මදියප් පච්චීට මං අම්මට ආදරෙයි අම්මත් මට ආදරෙයි මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි සැරසිලි කරගතට ඔබින සලු පළඳායිට සුරපුරයක් මෙනි දරුවා ඇති තැන අම්මාට පෙර කල පින් මතුවී මව් පදවිය ලැබුවාට පෙරලි
පොලි වැන්දත් පුත මදිනේ අම්මාට මං අම්මට ආදරෙයි අම්මත් මට ආදරෙයි මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි මං අම්මට ආදරෙයි අම්මත් මට ආදරෙයි මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි සෙනෙහස මෞසෙනෙහස මං හිතන කව් ගී තව කොච්චර කියන්නට පුළුවන්ද කියන කාරණය අපිට හොඳ උදාහරණයක් තමයි මේ සපයන්නේ කොහොමද මේ නිර්මාණ කරන්නේ ඔබමද මේ නිර්මාණ මම තමයි කරන්නේ හිටිවෙන නිර්මාණ කියනවා තැනේ හැටියට ඔව් නමුත් මේ දැන් මේ නිර්මාණ කරපුවා මගේම නිර්මාණ වාගෙනේ හොඳයි අපි චමින්ද්‍රත් ඉන්න වෙලාවේ චමින්ද්‍රගිනුත් ලස්සන කවියක් එවන්න ඕනි මේ අපේ දුරකථනක් ඇද්ද අපි ආයෙ මතක් කරන්න අපිට කතා කරන්න 0092411216 POTV හරහා අපි නරඹන ඔබ වගේම විදේශගත ඔබටත් අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ චමින්ද්‍ර අපිට කවියකින් දෙකකින් පොඩි වෙනසක් කරන්න පුළුවන් දැන් අපි මේ මව් ගුණ ගීත ඒ වගේම තමයි පිය ගුණ ගීත ගැන කතා කරා හරි අපි ඇමතුම ගිහිල්ලා අපි ඇමතුමකට ගිහිල්ලා එමු චමිත්‍ර ගාවට අපේ හාමුදුරු නමක් අවිත් එක්ක ඉන්න මේ වෙලාවේ සොබිත හාමුදුරුව අවසරයි අපේ හාමුදුරනේ අපේ හාමුදුරනේ ඇහෙනවද අවසරයි අපේ හාමුදුරනේ ඔබ වහන්සේට අපි ඇහෙනවද අපේ හඳුන්නේ බොහන්සේට අපිව ඇහෙනවද දුරකථනය විසන්ධි වීමක් මං හිතන්නේ සිද්ධ වෙලා තියෙනවා හරි අපි යලිත් උන්වහන්සේ සම්බන්ධ වෙන තුරු අපි මේ චමින්දරට කියමුකෝ ලස්සන කවියක් කියන්න කියලා සුන්දර දීග මණ්ඩලයෙහි ඉපිද මම වැඩසටහනට දුර ගෙවමින් ආවේ මෙම පසු කල නිසා දුර බැහැරද බොහොම ඉම ඒ පිළිබඳව දැඩි සතුටක සිටිමි මම කවියට කලාවට යොමු වෙන තරුණ කැල අඩු බව පෙනී යනවා අද මෙරට තුල හරසුන් නොයෙක්ගේ පදවැල් එකතු කළ මහනාඩ ගම්වලටයි අද තරුණ කැල බැලුවත් රූපවාහිනියද දවස පුරා පොඩි පැටවුන්ගේ මනසත් අද අවුල් කරා එනිසා මෙවැනි දේ ඉඩකඩ අගය කරා කලම්බු ටීවි වල වැඩනම් අගය කරා කවියට කලාවට වෙන තැන් වල මෙහෙම ඉඩ කඩ ලබා දෙනු මම දැක නැහැ තවම වැඩියෙන් නගය කළ යුතුවෙයි අපි එයම කවිපද තවත් දෙනු මැන ඔබ හැම දිනම අපි ඇමතුමකට ගිහිල්ලෙමු මං හිතන්නේ දුරකථනයේ යලිත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙන්නට ඕනේ අපේ හැමදුනේ අවසරයි ඔව් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපේ හැමදුනේ ලගම සෝබිත හැමදුර කතා කරන්නේ එහේ අපේ හැමදුනේ දෙල්ලත් වැඩසටහනට කතා කරා එහේ අද අපේ ලතා මැඩම්
නිසා බොහොම ලස්සනට ප්‍රබෝධවත්ව වැඩසටහන ඉදිරියට යනවා. මට අපේ මැඩම්ට කවියක් කියන්න පුළුවන්ද? පුළුවන්, අනිවාර්යෙන් අපි හඳුනන අවසරයි. ඉතු කර කවියේ කුගේ දිවියේ වාදීම කරනා සුභාසිත රස කවි ගැලපීම ගුරු මේ නියමි ඇති හරියට ඉවසීම සේවය කරනු මෙන කවියට හැමදාම තෙරුවන් සරණයි අපි හඳුන්නේ. ඉතින් නමස්කාරපූර්වක ස්තුතිය අපි පුද කරනවා අපේ හාමුදුරුවන්ට. අපිට මහා ගෞරවයක් ස්වාමින් වහන්සේලාත් මේ විදිහට ආමන්ත්‍රණය කිරීම පිළිබඳව. මොකද මේ අපේකම අපේ දේවල් රැකගත්තී අපේ ස්වාමින් වහන්සේලා ඉතාමත් පෙරටුව ඉන්නවා. ඉතින් අපි ඒ නිසා පුදුමාකාර ගෞරවයක් තියෙන උන්වහන්සේ වෙනුවෙන් අපි විරිතුරු කවියක් දෙමු. කවිකම තුල දිමාළඟ නොමැතිය වැංගේ හැමදාමත් කරමි මේ කවි මිහිරංගේ ඒකයි සිරිත විය යුතු අපේ කවියන්ගේ පිහිටයි හිමිට සිරි දලදා සමිඳුන්ගේ. හරි, ඉතින් තවත් හැමතුමක් අපිට තියෙනවායි කියලා අපිට ආරංචි. චන්ද්‍රා මහත්මිය අපිත් එක්ක ඉන්නවා කළුතරින්. අයිබෝවන් චන්ද්‍රිකා මහත්මිය. චන්ද්‍රිකා මහත්මිය, අයිබෝවන්. අයිබෝවන් කතා කරනවා. අයිබෝවන් ඔබේ මේ ටීවී රූපණියන්තේ ශබ්දය අඩු කරලා දුරකථනයේ පමණක් කතා කරොත් මං හිතන්නේ හොඳයි. හෙලෝ චන්ද්‍රිකා මහත්මිය. හෙලෝ ඔව් කතා කරන්න. ඔව් ඇහෙනවා. හරි, ඔබතුමිය ඇහෙනවා මේ කිවිඳිය කියන බායක එක පද පෙළි ඒවාසා මම නංවමි ජය කෙලි දුටුවද ඔබ සැවොම මැයිදින පෙළපාලි මගේ තාත්තා කිරිතැනි මුදලාලි හිටිවන කවි කියන්නට සිත අඩමානයි විරිදු කියන්නට පුළුවනි රසමානයි ගේ පිටු පස අඬන්නේ රෑ බක මූණයි මගේ කවි කීම දැන් මෙතකින් අවසානයි. චන්ද්‍රිකා මහත්මිය, චන්ද්‍රිකා මහත්මිය තාම ඉන්නවද? ඔව් කතා කරනවා. ඔව් මං හිතන්නේ මේ ඔබතුමිය කතා කරන්නත් කලින් මේ කවිය පටන් ගත්තා. ඒකයි පොඩ්ඩක් කතා කරන්න. කළුතර කියලා කිව්ව නේද? ඔව් කළුතර ගම වෙන්තර දැන් පදිංචි වෙලා ඉන්නේ කළුතර. මගේ අම්මයි තාත්තයි තාත්තා හැම හොඳට හිටිවෙන කවි කියන්න පුළුවන්. ඒ ආభాෂය තමයි තියෙන්නේ නේද? හැමදාම බලනවද අපි වැඩසටහන? ඔව් මං ආසාවෙන් බලනවා. දැන් සති දෙකක විතර වෙලේ ඉඳලා තමයි බලන්නේ. මොකද අපි මේ ළඟදී ෆියෝ ටීවී ගත්තේ. හරි, බොහොම සතුටුයි. ඉතින් මේ කලම්බු ටීවී එකට මම කැමති. මොකද ලස්සනයි වැඩසටහන් යනවා. බයිල වැඩසටහනත් අපි බලනවා. හරි, බොහොම ස්තුතියි. මං හිතන්නේ ඒක තමයි ඔබේ අගය කිරීම හා ඔබට ඒ දැනෙන හැඟෙන කාරණා ඒ විදිහට ප්‍රකාශ කිරීම බෙහෙවින්ම සතුටුයි. අපි තව තවත් හරවත් නැනවත් වැඩසටහන උතුම් දේශයක අභිමානයේ පෙර දැරිව ඔබ ළඟට අරගෙන එන්නට අපි සූදානම්. ඒ නිසා අපිත් එක්කම ඉන්න කියන කාරණේත් අපි මතක් කරනවා. මේ පණිවිඩය කියන්නේ POTV හරහා දැන් සිරිලක්කපුරා
ඉන්න බොහෝ දෙනෙකුට අපි නැරඹීම අවස්ථාව වරම වාසනාව ලැබිලායි තියෙන්නේ. අපි පිළිතුරු කවියක් දෙනවා මෙන්න මෙහෙම. අද චන්ද්‍රිකා එක එක පද ගින ආවා, බැලුවම සමානත් නැත කවියට ඒවා. එනමුදු ඇගේ කවි රසගෙන හැර පෑවා. මතු දින ඔයා හොඳ කිවිඳියකම වේවා. හොඳයි, ඒ හෘදයාංග ප්‍රාර්ථනාත් එක්ක තවත් හැමතුමා කවිට තියෙනවා. අපි බලමු කවුද. නන්දා ඉලේ පෙරම මහත්මිය අපිත් එක්ක ඉන්නවා කියලා අපිට ආරංචි. බලමු. ආයිබුවන් නන්දා මහත්මිය. ඔව් එහෙනවා. පානදුරේ. පානදුරේ. ඒ කියන්නේ අපිට මේ පේනදුර වගේ නිකන් කොහොම කිට්ටු වෙන්නේ නේද? පානදුරේ ඉන්නේ මේ පියෝටිවි හරහා මං හිතන්නේ අපි නරඹන්නේ. නන්දා මහත්මිය. හොඳයි. මේ අද මොකද? අද කවියක් කියන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඔව් මට කියන්න හිතෙනවා මේ ලතාට. ලතා මහත්මිය වෙනුවෙන්. හරි, අපි ඊට පටන් ගමු කවිය. හරි, ලතා මහත්මිය මට ගැති පැය 24ම කවි කියු දවසේ. ඔව්. එදා මාට කිව්ව කවිය මෙන්න මෙහෙමයි. හඳුමයි. වැලිවිටියේ ධම්මලෝක අයියන්ගේ ලොකු අක්කා කවියහගෙන ඉඳලා නැගිටලා යනවා මම දැක්කා. කළුතර කවි මඩුවේදිත් කවි කීවා මා එක්කා. අද කවි මඩුවේ මෙතනදි ඔබගේ මල්ලි ලොක්කා. ඒකම දැන් කියන කවිය මෙන්න. කවිකම හිතේ ඇති හින්දා රුවාගෙන හිතවත් කමක් ඇත කිවිඳිය ඔයාගෙන. මේ මොහොතේදී රසවත් කම බදාගෙන කවි අහන වාටිවි එක බලාගෙන. කලම්බු ටීවි ඔබට ස්තුතියි. බොහොම ස්තුතියි අපිට කතා කරන්න. පිළිතුරු කවිය දෙමු. ඔව් ගොඩක් සන්තෝසයි. කවිය කියන්නත් කලින් මෙහෙමත් කියන්න ඕනේ, මොකද පැය 24ක් කවි කියන දවසේ දවල් කාලේ අපි ළඟ ඇවිල්ලා හිටියා. වැලිවිටියේ ධම්මාලෝක හාමුදුරුවෝ කියන්නේ මෙතුමියගේ මේ අයියා මල්ලි හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ තමයි එළි වෙනකල්ම අපේ හාමුදුරුවෝ කණ්ඩායමක් එක්ක තවත් සංවිධානය එළි වෙනකොට පෙරහැරක් සංවිධානය කර මාව ගෙදරට එක් කරගෙන යනවා. ඒ යන ගමන් හාමුදුරුවන්ගේ ටෙලිෆෝන් එක ඒ දුරකථනය විවෘත කරලා තිබුණා මගේ ළඟ. මේ අක්කට කවි අහන්න එළි වෙනකම්ම මෙතුමිය ඒ කවිය ඇහුව හාමුදුරුවන්ගේ දුරකථනය හරහා. හාමුදුරු උදේ මට කිව්වා මෙන්න දැන් දුරකථනේ වැහුවේ මෙතෙක්ම අක්ක කවි ඇහුවයි කියලා. ඒ තරම්ම කවියට ආදරය කරන හාමුදුරු නමකුත් ඒ පවුලේ සහෝදරයොත් ඒ වගේම අගේ කරනවා මං ගොඩක්. මම ඔබ හට කීව කවි පද හතර ගැන හරි හෙමිහිට කීවේ කිවිඳිය මෙවැනි දින ලියූ කවියක් කියන්නට තැන ලබන පින ඔය කවි කියද්දී ඉක්මං කරනු මැන. ඒ වාගේම ඔබ වැනි සොහොයුරියෝ ගැන මේ විදියට කියන්නේ මම කරපු පින. තව කවි මඩු තියා සරසවි සිටින තැන
ඔබ කිවිඳියක් ලෙස පැමිණී සිටිනු මැන. හරි, චන්ද්‍ර මහත්මත් අපිත් එක්ක ඉන්නවා කියලා අපිට ආරංචි. රාගමින් පියෝටිවි හරහා අපි නරඹන කෙනෙක්. අයිබෝවන් චන්ද්‍ර මහත්මා. හලෝ චන්ද්‍ර මහත්මා, රූපහානි අන්තරේ ශබ්දය අඩු කරගන්න කරුණා කළා. මම හිතන්නේ දුරකථනයේ විසන්දවීමක් සිද්ධ වුණා. චන්ද්‍ර මහත්මා ඉන්නවද? ඔව්. අපි විශේෂ මතක් කරනවා, අපි මේ දුරකථනයෙන් කතා කරද්දි කවි කියන්නට එන ඔබට විශේෂම මේ දුරකථනයට පමණක් කතා බහ කරන්න. ඒ වගේම තමයි රූපහානි යන්ත්‍රයේ ගොඩක් අඩු කරලා අපිත් එක්ක කතා කරුත් තමයි අපිට මේ සංවාදයේ බොහොම කවිය බොහොම නිවැරදිව අපිට අහන්නට කතා බහ කරන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ පණිවිඩයත් අපි දෙන ගමන් මේ දැන් මේ මෙතුමාත් එක්ක කතා කළ යුතුයි කියලා මට හිතුණා. මොකද මේ භාෂා ත්‍රිත්වයකින් අපි හාමුදුරුවමක් මේ වෙලාවේ තවත් අපිත් එක්ක සම්බන්ධ විජිතවන් සාමුදුරුව ඉන්නවා කියලා කියනවා. බණ්ඩාරගමින් අපේ හාමුදුරනේ හොසරයි. හෙලෝ. ඔව් විජිතවන් සාමුදුරුව, මේ වැඩසටහන ගොඩක් හොඳට මෙහෙයනවා. හ්ම් හ්ම්. බොහොම සතුටුයි. ලතා මැඩම් ගොඩක් ගියස්ලා තියෙනවා ආවේ නෑ. හ්ම් හ්ම්. මමත් දැන් ගොඩක් දවසකින් ඉඳන් මේ වැඩසටහන අරබෙනවා. ගොඩක් හොඳට වැඩසටහන මෙහෙයනවා. ලතා මැඩම්ට පුළුවන්ද මං විදියෙන් කවියක් කියන්න? හරි. හරි අපි හැමෝටම ඒ අවස අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ වෙනුවෙන් කවියක් අපි ඉදිරිපත් කරනවා. කවි රස ලබන්නට හදවත විවර කර ගාරු හිමි කියා දුන් පණිවිඩ සෙනෙහෙ බර පිලිගමීතින් මගේ දෑතම එකතු කර ගරු හිමි දෙඩුවේ අපි මේ කළ පිනට පෙර තව කවියකින් හිමිහට මම සලකන්නම් ජෝතිෂ ඇදුරු තුමියක් වී මම ඉන්නම් මෞසෙනෙහසින් හැමදාසෙත් වඩවන්නම් ඕනෑමනම් කවියත් අරගෙන එන්නම්. හරි, අපි පොඩ්ඩක් අර බොහොම ස්තුති ඔබතුමියටත් බොහොම අපූර්වට පිළිතුරු කවි ලබා දුන්න. මේ අර භාෂා ත්‍රිත්වයකින් කියපු විරිඳු සුරල් ගැන පොඩ්ඩක් කතා කරලා අපි ඒක මතක් කරමු. ඔව්, ලෝකේ පළවෙනි වතාවට ඔව් ඉංග්‍රීසියෙන් තමයි විරිඳුවක් ගායනා කළේ. අපි මුලින්ම ඉංග්‍රීසි විරිඳුව හවු. ඉංග්‍රීසි විරිඳුව, මේ විරිඳුව රචනා කළේ මම නෙවෙයි, ආචාර්ය ධම්මික වීරසේන මැතිතුමා. මේ සාමාන්‍ය ඉංග්‍රීසියෙන් විරිඳු ලියන්න පුළුවන් බොහෝ වෙලාවට විචාරකයන් නමුත් ගායනා කිරීම තමයි තියෙන්නේ. දැන් සිංහලෙන් අම්මා කිව්වොත් අම්මා කියන එකට සමාන පද ගොඩක් තියෙනවා. ඔව්. ඉංග්‍රීසියෙන් මද කිව්වොත් මදම තමයි. ඔව්. සමාන පද නැහැනේ. ඔය ගායනා කරන විලාසයෙන් තමයි ඒක ඒක වෙනස් කරගන්නු. මාත්‍රා කොට සහ දික් කරගන්නේ. මාත්‍රා පිළිබඳව ඉතින් අපේ ලතා කනිතර කියනවනේ. ඉතින් ඒ නිසායි ගායන විලාසය මම තමයි මුලින්ම ගායනා කළේ ඉංග්‍රීසි විරුඳු. දැන් ඉතින් තව කට්ටිය ගායනා කරනවා අපි බලාගෙන ඉන්නවා. ඒක මතු බරපොට දෙන්න ඕන මම ගායනා කරන්න. ධම්මික වීරසේන මැතිතුමා රචනා කරපු ලස්සන ඉංග්‍රීසි විරුඳුවේ කොටසක් මේක ගිනස් වාර්තාගත වුණා. ඒ වගේම ගොඩාක් නාලිකාවල විකාශය වුණා. හරි. විශේෂයෙන්ම මේකේ මේ තාලය මගේ තාලයක්. මේ තාලය වෙන කවුරුවත් ගායනා කරන මං අහලා නැහැ. නිර්මාණය කරපු තාලයක් අපි අර. Everlasting, ever blasting, sun and moon, ever shining, ever green, never drought, trust the beauty of Lanka. Part of the heaven like, blessed with the triple gems, giant tanks, reservoirs, rivers, stream, Uriveya. Garland, pleasure and rest in the mind, gives huge consolation.
අයිල්ලන් පොස පීරස් නෙවගියව් සප හයි සක් සස පීපලොම් ශ්‍රී ලංකා ඉක්ඩිවලොප් අයිලන් වෙල් බික්හාවසන් කැන්බී කොටන් දේ කැන් ගෙට හිටිංස්සලොට නැජුරල් වයිටල් රිසෝසස්නා ඔපන් පෙන් එවුරිවයා වයිකාන් පිලිවින් උටන් දෙෙම්දුයින්කස පලොව සොම් පෝරිලිජන්ස් නෙව පලව දෙයා රිලිජන් පොල් ආචීටත් බයි දෙම් චීට සාගේටෙස්න ලෙත්ස්මගීවක් මෝල් රබල්ස් ගෙටන්තුගෙද බීන් වයිස් බීහම්බුල් බීපේෂන් කන්සිඩරින් ගිවලොක් gentlemen ladies think about our children lead them very well without misleading little ones parents elders brethren thank you for your attention success and happiness and rest you may have always success and happiness and ලංකාවේ සුන්දරත්වය තමයි අගේ කරන මං විදේශීය රටවල ගායනා කරලා තියෙනවා ලොකු ප්‍රතිචාර තියෙනවා. ඉතින් බලන්න ඕනේ ද අපේකම අරගෙන යන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. අපි ඒ පිළිබඳව කතා කරමු. හැබැයි අපිට පුංචි විරාමයක් අවශ්‍ය වෙනවා. විරාමින් අනතුරු යලිත් මොකද? තිසරණ සරණයි නුඹලට මගේ බහුදරුව පදවැල් කැකුළු මලින් සවනට වැටේ මී බිඳුවැනි කවිය තුලින් ඔබ එක් රොක් වෙලා රස විඳ විඳ මේ තුලින් අපි හමු වෙනවා නැවතත් අඩහැරය තුලින් අඩහැරය තුලින් අපි මේ මුණ ගැහෙලා ඉන්නේ 0.94112 516687න් මදාරා මේ වෙලාවේ ඉන්නවා ජයලින් අපිත් එක්ක අයිබුවන් මදාරා හලෝ මදාරා අයිබුවන් එහෙනම් මදාරා අයිබුවන් අයිබුවන් හරි මදාරා මං හිතන්නේ මේ ප්‍රථම වතාවට අපි මුණ ගැහෙන්නේ නේද අඬහැරට කතා කරන්නේ පළවෙනි වතාවටද ආ ඔව් මම මේ ප්‍රෝග්‍රෑම් එක නම් බලලා ඉතින් අද තමයි කෝල් එකක් දුන්නේ මේක තමයි හරි මොකද කවියක් එහෙම කියනවද දැන් ඔය බල්ලා ගෙදර ඉඳලා කවි එහෙම කියනවද කවියක් නම් කියන්න බෑ මේ කවියක් කියන්න දෙන්නේ නැහැ මම ලතාර සිල්වා කිවිංගිය අද ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්නවානේ ඉතින් ආසයි කවි කියනකොට ඒක ඉඳලා බලනවා මේ තුමිය හැමදාම නකොට හරි බොහොම ස්තුතියි එහෙනම් ඔබේ සුභපැතුමට අපි සුභපැතුම් කවියක් දෙනවා අපි කවි කියන එක නිතරම අගේ කොට මේ ලෙස ඇමතුමක් දෙනවා සෙනේ පිට මම සෙත් පතමි දියණිය මෙම මදාරට අටවිසි බුදුන් සරණම වේ ඔයාලට හරි අපිට ඒ විදිහට සුභපැතුම් එකතු කරද්ද මේ දැන් අපි ඉංග්‍රීසි විරුඳුවක් ඇහුවා ඊට පස්සේ අපි හෙව්වා මේ අර දෙමළ විරුද්ධව දමිල එකක් අහන්න හොය ඉතින් අපිට කහවත්තට ගිහිල්ලා එන්න වෙනවා තවත් එමතුමක් තෙන්න නිසා අපි එතෙන්ට ගිහිල්ලාම සොනාලි හම්බ වෙන්න සොනාලි කහවත්තෙන් සොනාලි අයිබුවන් අයිබුවන් කොහමද අයිබුවන් සුබ සන්ධ්‍යාවක් එසේම ඒවා මේ රූපහණී යන්ත්‍රයේ ශබ්ද පොඩ්ඩක් අපි අඩු කරගමුද හොඳයි හොඳයි හරි සොනාලි කහවත්තෙන් නේද ඔව්
කොහොමද අපි මේ වැඩසටහන පිළිබඳව දැන් දන්නවද? මම හිතන්නේ වැඩසටහන පිළිබඳව මම දැනුවත් උනේ මේ චමින්දා කුමාරිගෙන් තමයි. මේ ලතා කිවිඳියත් මට මේ සම්බන්ධයෙන් කතා කළා. මේ වැඩසටහනක් තියෙනවා කියලා අහන්න කියලා. ඉතින් මම ඒක නිසා දැන් මට පහුණු දවස්වල නම් අහන්න පහසුතාවයක් ඇතුණා. දැන් අද හොඳට වැඩසටහන ඇහුවා. අහනවා. ඉතින් මට මේ හරි සතුටක්. මං දන්න මං ප්‍රිය කරන කිවිඳියෝ දෙන්නෙක් තමයි අද ඇවිල්ලා ඉන්නේ. මං ගොඩාක් සතුටුයි. මං ලතා කිවිඳියට සූපතුමක් එකතු කරන් තමයි කතා කරේ. හරි. කවියක් කියනවද ඔබතුමිය? ඔව්. ආ. එහෙනම් අපි කියමු කවියක්. කවියා සහ කවිය රැකගෙන සිහල බිම කිවිඳිය ලතාගෙන යන මෙහෙවරට මෙම පොඩි කිවිඳියක ලෙස එළඹෙන විට මහම මේ කවින් උපහාර ඔබ වෙත පුදමි මම. හරි. බොහොම ස්තුති. කවුද අපිට පිළිතුරු කවිය දෙන්නේ? ඔව් මට මේ කතා කළේ නේ. හිතවත් සොනාලිගේ කට හඬ ඇහෙන විට කහවත්තටම දිවයයි හිත ඉදිරියට දිනයක් වෙතොත් හමු වෙන්නට ඔබට මට බෙරයක් ගස කවි කියනවා ළඟම සිට. හරි. මදාර ආයපාරක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ජොයලින් මදාර මහත්මිය. ඔව් හැලෝ. ඉස්සෙල්ල ෆෝන් එක පට්ටුනා. හා මං සුබපතන්න තමයි මේ කතා කරේ. මම කැමතිම කිවිඳිය දෙන්නත් තමයි මේ ඇවිල්ලා ඉන්නේ අද. හරි. හරි. මම නම් කවි කියන්න දන්නේ නැහැ. මම පුළුවන් දන්නේ නැහැ. මොකක් හරි කවියක් කියන්න මේ චමින්දා කියලා කිවිඳියද? හා හරි. මදාර වෙනුවෙන් ද ඔයා කවියක් කියනවද? මම නම් කවි කියන්න දන්නේ නැහැ. හරි. එතුමගේ කවියක් මොකක් හරි කියන්න පුළුවන්ද කියලා? හරි. අනිවාර්යෙන්. අපි අවස්ථාවක් ඔබට කවියක් දෙන්නම ජමින්ටගේ. ගුවනේ ඇදෙයි නුඹේ හඬ අද සිසාරා දෙව්ලොව පිපෙන මල කිය නුඹ මදාරා රටටම දෙමින් නව සිතුවිලි උදාරා තව තව සුවඳ දෙනු මැන ඔබ මදාරා. මොන සතුටුයි ඇති අපි ඒ විදිහට ඉල්ලුමට සැපෙම ලබා දෙනවා දවසේ. අපි අර ද්‍රවිඩ විරුඳුවේ කොටසක් කියමුකෝ. මම පද දෙකක් විතරක් ගායනා කරන්නම්. අමීර්ද මලර් කියන ගුරුතුමිය තමයි මේ දෙමළ විරුඳුව නිර්මාණය කළේ. පද දෙකක් විතරක් ගායනා කරන්න. සිරු සිරවල්ගලුන් සිරයි වාරුම් පෙරියවරුන් සුදන්දිර මයිය ගිඩවේ සමාදානම් තේනිඩුවන් කනිර්විට කදයිල්ලම් කන උගලයි කලයෙටුන් සමාදානම් ඥානිඩුවන් නින්රුණම් තේනිඩුවන් තන්දෙයි මාරේ තයි මාරේ උයර්වාන සේවේ දනි හරි. බොහොම ස්තුති. අපි මේ හැමදාමත් බොහෝ දෙනෙක් ඉල්ලන දෙයක් තමයි මේ ලතා මහත්මිය මේ කවුරු හරි මේ කවි කියුන්ති ඔබ මේ සංවාදයක් ගොඩනගන්න නැත්තේ පොඩි කවි හරඹයක් ඇයි නැති වෙන්නේ නැත්තේ? හැමදාමත් බලාපොරොත්තු වෙන විවිධ මාතෘකා ඔස්සේ කතා කරයි කියලා. අද මේ චමින්ද්‍රත් ඉන්න වෙලාවේ මම ආරාධනා කරනවා මේ සංවාදේ ගොඩනගන්න හොඳම වෙලාව කියලා. මේ හොඳමයි. මේ චමින්දා කුමාරිට මම දුව හැටියට කතා කරනවා. මේකෙදී අපි ටීවී බලන දුවේ කුරු තමයි අම්ම දොස් කියන්නේ. අපි එහෙම හිතාගමු නේ.
අපි වැඩිය නැතම ෆේස්බුක් යන දැන් ඔය අන්තර්ජාල සම්මන අපි ගිය සතියේ පුතෙක් ගෙදර උදින් සතියේ එහෙම එකක් කළා. එහෙම කරානේ. හා හරි. ඔව් කවිපද එතකොට එකට සමාන වෙන නිසා වෙනත් පැත්තකට හුරු වෙනවා. අපි පුළුවන් තරම් වියදම් කරනවා මාද හරියට බලාගෙන ඉන්නවා නෙව මාද ගෙවිලා තිබේ මහපාරට මගේ පාද ඔබ ටීවීම බල බල ඉන්නවා නේද උදයේ සිටන් අපේ අම්මගේ තියෙනවදේ මේවා අහලා දැන් මගේ කන් දෙකම රිදේ පොත්වල ඔළුව ඔබ ළම මගේ ඔළුව රිදේ දැන් නම් එයට මගේ හදවත ඉඩක් නොදේ පාසල් යනවා කියලා ගොස් මහපාරේ මාදං කකා නටනා හැටි මට තේරේ පාඩම් නොකෙරුවොත් දිය නියමෙම වාරේ ඉන්නට වෙනවා ඔබ හට පාසල් බාරේ පොතපත අතට ගන්නයි නිතරෝම කියා මට දැන්වත් මට හිරිහැරය වී අම්මේ වදන ඔයා පොතපත ටිකක් බැලුවම එහි දෙනෙත තියා ටීවී එකත් පොඩ්ඩක් බලනවා මෙයා ටීවී බල බලා ඔය ලෙස හිටියාම නිදිමත වෙලා නිදි යන විට හොඳටෝම හීනෙම් පේනවද නළු නිලි රඟ පෑම දඬුවන් දුන්නේ නැහැ ඔබ හට මම තාම නළු කැල රඟන හැටි අර ඉන්දියාවේ මට මැවෙනවා අම්මේ හැම වෙලාවේ හිනි පෙත්තටම නැඟගෙන එම කලාවේ ටීවී එකෙන් විඳින මිරස ගුලාවේ එක එක විදියකට ඔය ලෙස රඟපාලා ටීවී එක ළඟම මහර නැළවිලා හිටියොත් එහෙම පොත්පත් අතහැර දාලා මෝඩියෝ වෙනවනේ දරුවෝ මගේ දූලා පොත් ගුල්ලියක සේවී ගය අසන්සටම මා ඉන්නද ඕනේ අම්මේ හැම දිනම රසවත් දෙය තිබෙයි දකිනට හැම දෙයම ටීවී එකෙත් වැදගත් දේ ඇත බොහොම ඔය විදියටම මට කට ගහගෙන ඒවි හිටියොත් ඔය ලෙසට ටීවී ළඟ පේවි නුඹ මෝඩියක් ලෙස මුළු රට ගරහාවි කට වහගනින් දැන් අපච්චිත් නේවි අම්මා බනින හින්දා මට හැමදාම
දරුවට දෙන්න ඕනෑ අපි හැමදේම කියමින් මගේ අප පච්චිත් හොඳ බෝම ටීවී එකක් දුන්නා මතකද තාම කෙල්ලක් හැටියකට හරියට වැඩ දන්න මිදුලක් එහෙම අතුපතු ගාගෙන ඉන්න දුන්නෙත් නැතුව මේ විදියට නලවන්න අම්පච්චිට ඕන කුදයක් ගහගන්න අම්මා බනිනවා කියමින් හැම විටම අම්පච්චිට කියමි ගෙදරට ආවිටම බේරා ගනි ඔහු ආදරයෙන් බොහොම ඔහු ඔබටත් වැඩිය හොඳ අම්මේ බොහොම කීවට එහෙම දියණියේ වදනක් ඔහොම ටීවී බල සමතෙක් වන්නේ කොහොම පොතපත ඇසුරු කොට සෙනෙහසකින් බොහොම එලි කරගන්න ජීවිතයම සිතුලෙසම අම්මා ඔහොම කිව්වම දුක හිතෙනවනේ එනමුත් එයට මගේ හදවත ඇදෙනවනේ බැහැ අත අරින්නට ඒ ටික පෙනෙනවනේ අම්මේ ඉතින් මම මොනවා කරමි අනේ පාඩම් පොත අරන් කරමින් ගෙදර වැඩ පාසල් යන්න හෙට සලසා ගන්න ඉඩ නැත්නම් වෙන්නේ දියණියේ අරගන්න දඩ ඔබ යන මගට ආසිරි දෙමි මෙලෙස හඬ හොඳ මඟ යායුතුය ඔබ මට කියන නිසා අම්මේ අද පටන් රුවාහිනිය වසා හොඳ මඟ ගමන් කර ඔබ කිව් කරුණු අසා මම හොඳ කෙනෙක් වෙමි නරකට දොරටු වසා එහෙනම් ඔබට හොඳ ඉදිරියකට පේවි යන්නට මගක් මගේ දියණියේ සැලසේවි සරසවි වරම් ලැබිලා ඔබ රජ වේවි සතුටට එදාටත් මට කඳුල ලියේවි හොඳයි මේ තවත් අපිට සංවාද කරගෙන යන්න පුළුවන් නමුත් මේ කාල අපිට මේ අතර මේ සංවාදයේ මට මැදින් පයින්න හිතුන්නේ නැහැ නමුත් කාල වේලාව අපිට බාධා වෙනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේකුත් මේ දුරකථනයේ වැදලා ඉන්න සෑහෙන වේලාවක සිට අපේ හඳුන්ටි අවසරයි ඔබ වහන්සේට කතා කරන්න අපි අවසරය ලබා දෙනවා තෙරුවන් සරණයි මේ තෙරුවන් සරණයි මාපලගම සෝවිතාරු මම ඉස්සෙල්ලත් කතා කරා එහේ අපි හඳුන්නේ මට අපේ ලතා මැඩම්ට ප්‍රශ්නයක්ම් කරන්න පුළුවන් කවි ඔව් ඔව් අපි හඳුන්නේ කියවිය නොහැකි නින්දිත වූ කිලිටි පද පිටු හත අටක අමුණා පොත් විලක බැඳ විකුණති සමහරුත් කවියයි කියන ලද ඒ පොත් දකින අය යහමග යෙවෙනවද
හොඳයි. සමහරු කියති මියනි කිලිටි කවි පද, සමහරු ලියති ඒ ලෙස සමිඳු දැනුමද. හිමි වෙත මෙලෙස පවසමි සමිඳ වැඳ වැඳ, ගරු කොට සිරිත් මල් දම දෙමු නිබාඳවද. දරු පෙළ හදන්නට යහා මගකට යන්න, කිසි ලෙස එපා ඒවැනි පොත් ගෙන දෙන්න. පෙර පඬි බසින් ලියවුණු කවි පද ගොන්න, සොය සොය දරු පෙළට දෙමු හැඩ වැඩ වෙන්න. හොඳයි, එහෙනම් ඉතින් අපිට මේ කාල සීමාව නිමා වෙනවා. අද ඔබ ළඟින් සමු අරගෙන යා මේ කාලය තමයි මේ එළඹෙලා තියෙන්නේ. ඉතින් අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ස්තුති කරනවා කණංකේ ලතාද සිල්වා කිවිඳියට අපේ අඬහැරේ රසවත් කරන පැමිණියට බෙහෙවින් ස්තුති. ඒ වගේම තමයි කලාශූරී රංජන් සෙනවිරත්න විරුඳු ශිල්පියා අද දවසේ අපිත් එක්ක ඉඳලා හරි අපූර්ව විරුඳු ටිකක් කිව්වා. බොහොම ස්තුති. දුර බැහැර සිට මෙතනට පැමිණි චමින්ත්‍රා කුමාරි කිවිඳියත් ඉතාමත් ස්තුති. ඔබට පැහැපර අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අඬහැරය තුළින් දිගින් දිගටම අපිට විශේෂයෙන්ම මේ අපි කතා කරොත් එම අපිට ඇමතුමක් හරි දීලා මේකට සම්බන්ධ වෙන කියන කාරණය කියන අපි මේ වැඩසටහන නිමා කරන්න තිදෙනාගෙන් මොකක් කවි බලාපොරොත්තු වෙනවා. පුළුවන් නේද ඔබතුමාට? හරි, එහෙනම් අපි චමින්ත්‍රාගෙන් පටන් ගමු. අද අඬහැරය හරියට මුතු පෙළක වගේ, සරසවි කුමරියගේ කවි පද මිහිර නැගේ. කාලය ගෙවි යයි ගලනා ගඟක වගේ, යලි හමු වෙන තුරා සමුගමු අඬහැරය දිගේ. යුම් කල නිසා රස කවි කියන්නට මෙමටත් හැකි වුණා මෙතැනට ඇදෙන්නට. ඕනේ කලාකාමී තුති පුදන්නට, තිසරණ සරණ පතනෙමි ඔබ සැම දෙනට. තරු මල් විසිරිලා හැඩ වුණ ගගන ගැබේ, සිසිවත පෙහෙලි කර නිතරම එබෙනු ලැබේ. පුර පස මෙලෙස කවි අඬහැර කරති ඉබේ. වැඩසටහනට තිත මෙතැනින් තබනු ලැබේ. අයිබෝන් සුබ දවසක් ලබන සතියේ මුණ ගැහුවා. තිසරණ සරණයි නුඹලට මගේ බහුදරු.